යළිත් ඔබ ශනිදායිබුවන් සමගින් අපි වාර්තා පිළිබඳ කතා කළාගෙන් පස්සේ අපට වාර්තා කළ යුතු තවත් අපේ රටේ සුවිශේෂී මාතෘකාවක් තියෙනවා. 1815 මාර්තු 2 කියන්නේ අපේ තිබුණු අපේ ස්වාධිපත්‍ය රාජ්‍ය වසර 2000කට එහාගේ ස්වාධිපත්‍ය රාජ්‍ය සම්පූර්ණයෙන් බිම හෙලා ඉන්පසු මේ යටත් විජිතවාදීන්ට යටත් විජිතයට අප ඉඩ කඩ වෙන් කරා. එතනදී අති විශේෂ කාර්යභාරයන් රැසක් සිදු වුණා. අපේ බුද්ධ ආගම රැක ගන්නට ඕන්ට පැවරුවා. ඕන්ව ඉෂ්ට කළේ නැහැ. එවකට හිටිය රොබර්ට් බ්‍රවුන්රි කාණ්ඩුකාරවරයාට තනි අයිතිය යටතේ මිනිසුන් මරා දැමීමේ වගකීම නීතිමය වශයෙන් පැවරීම සිද්ධ වුණා. ඒ නිසා උඩරට ගිවිසුම කියන්නේ අපේ රටේ අමිහිරි මතකයක මිසක එහි නැත සොඳුරු මතකයක්. ඒ නිසා අන්ධකාර සැමරුමක් එක වසර 206ක් ගත වෙලා තියෙන එදා සිට අද දක්වා කාලවක වානු තුලදී එදා ඒ ඇති වුණා වූ පරාදීන යටත් විජිතවාදී මානසිකත්වය අදවනතුරු අපට යම් යම් තැන්වලදී උස්පහත් වෙමින් ගමන් කරනවා. ඒක වෙනස් කරන්න මහාචාර්ය ඉන්දුරාගාරයේ ධම්මරතන අපේ හාමුදුරුවෝ අද්විතීය කාර්යභාරයක් සිදු කරනවා. අප දකිනවා උන්වහන්සේගේ කතා තුලින් උන්වහන්සේගේ දේශනා තුලින් අපි මේ දේවල් නිරන්තරයෙන්ම අත්විඳිනවා. පසුගියදා මේ අන්ධකාර සැමරුම වසර 206ක් ගෙවීම නිමිති කරගනිමින් ජාති යටත් කිරීමේ අධිරාජ්‍යවාදී ගිවිසුම අප වෙත බලරෝපණය කිරීම සම්බන්ධයෙන් ගෙවන මොහොතේ අන්ධකාර සැමරුමක් සිදු කෙරුණා. ඒ සිදු කෙරුණේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී. එහිදී සැකසුණු අපූරු හදවතට දැනෙන යම් ආකාරයේ සටහනක් තිබෙනවා. අපි ඒට අවධානය යොමු කරමු. ශනිදායිබුවන් තුලින් අපි තෝරගත්තේ මේක මේ කාලයට බොහොම සුදුසු වටින පණිවිඩයක් නිසා. 1815 මාර්තු 2 වන දින ප්‍රකාශයට පත් කරන ලද ජාති යටත් කිරීමේ අධිරාජ්‍යවාදී ගිවිසුම අප වෙත බලාරෝපණය කර 206 වසරක් සැපරීම හේතුවෙන් අන්ධකාර සැමරුම 206 වන උත්සවය පසුගියදා පැවැත්වුණේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී. කන්ද උඩ රට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංග්‍රීසි කළු වැල්ලා පුරයට එකල රජවරුන් යටත් කරගනිමින් සිය මව්බිමට එරෙහිව අත්සන් කළ ආකාරයේද මෙහිදී රඟ දක්වනු ලැබුවා. This is what I need. Gentlemen, I did my best. I did my best for my country. And I do my best for my country. Thank you very much. බුදු පිළිමේ ඉදිරිපස තැන්පත් කර තිබූ පහන් ආලෝකයේ දුමාරේ මහාචාර්ය ඉන්දුරාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ පැවැත් වූ මෙම සැමරුම සංවිධානය කළේ පරපුරක උරුමය ධර්මපාලවරු ධර්මපාල පරපුර යන සංවිධානයක්වයි. අන්ධකාර සැමරුම 206 වන උත්සවය සඳහා ප්‍රවීණ දේශක සේනරත්න ප්‍රවීණ දේශක වෛද්‍ය වසන්ත බණ්ඩාරන මහතුරුන් මෙම සිදුවීම සම්බන්ධව දේශන පවත්වනු ලැබුවා. උප වාර්ෂිකව සංවිධානය කරන බවයි මහාචාර්ය ඉදුරාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේ සඳහන් කළේ. මෙම අවස්ථාවට කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යන් සහ ධර්මපාල පරපුරේ සමාජික සමාජිකාවන් එක්ව සිටියා. වගන්ති කඩන්ඩවුම් පටන් ගත්තා. මහජනයා ඊට එරෙහිව කැරලි ගහන්න පටන් ගත්තා. ඉතාමත්ම අවාසනාවන්ත දවසක් ජාතියට 1815 මාර්තු 2 වෙනිදා තමයි සුද්දෝ ලංකාව පාවා දෙන උඩරට ගිවිසුම අත්සන් කරන්නේ. ඒ උඩරට ගිවිසුම විසින් රට පාවා දෙනවා එංගලන්තයට. මේ ඛේදවාචකයේ සිද්ධ වෙලා අද වෙනකොට අවුරුදු 206ක්. ඒක නිසා අපි තීන්දුව කළා පරපුරක උරුමය හැටියට ධර්මපාල පරපුර හැටියට මේ සමරන්න. ඉතාමත්ම මේ අවාසනාවන්ත සහ ඛේදනීය ඉරණම ජාතියට එක්කල දිනය අපි සමරන්න වෙන කිසිවක් හින්දා නෙමෙයි. ජාතිර නිදහසක් නැහැ. ජාතිර නිදහස් දිනයක් නැහැ. අපි නිදහස් දිනේ නමින් හඳුන්වනු ලබන පෙබරවාරි 4 වෙනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට ජාතික දිනේ හැටියට මිසක් නිදහස් දිනේ හැටියට සටහන් කරලා නැහැ. ඒකට හේතුව ජාතිය රටක් හැටියට ආර්ථික වශයෙන්, අධ්‍යාපනික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් සහ කිසිදු ආකාරයක නිදහස් නැහැ. අද වෙනකොටත් භාෂාව, රටේ භාෂාව එංගලන්ත. අද වෙනකොටත් සෞඛ්‍යය බටහිර. ඒක නිසා මේ වර්ග කිලෝමීටර් 65632කට වැඩි බිමේ ඉතාමත්ම ජාතිකවාදී පිරිසක් ගොඩනැගීම උදෙසා නිදහස් මනසක් ඇති කරවන උදෙසා ජාතිකත්වයේ රජයන තැනක් උදෙසා ඒ ජාතිය පාවා දුන්න අවාසනාවන්ත ඉරණම සහිත දිනය සැමරීම තමයි අද දවසේ මේ සිද්ධ කරනු ලබන්නේ. අපි බලාපොරොත්තු වෙනා පරපුරක උරුමේසා ධර්මපාල පරපුර හැටියට වාර්ෂිකව මේ සමරුව කරන්න 206 වෙනි සමරුවයි මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. කන්ද උඩ රට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංග්‍රීසි කළු වැල්ල කුරු යට මගේ රට යටපත් කළා. කන්ද උඩ රට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් ඒ උරුමයක මතක් කිරීමත් එක්ක අපිට යන්නට තියෙන ඊළඟට අවසාන අංගයේ විදිහට තවත් සුවිශේෂී කාරණයකට. ඒ තමයි ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව මිතාමත්ම සුවිශේෂී කාර්යභාරයක් Tamanගේ සංවත්සරයත් නිමිති කරගෙන ගාලුමුදුර අහසේ සිදු කළා. ඒ අහස නොදකින ඈත පිටිසර ඉන්න අයට ජාතික රූපවාහිනිය සජීවීව තිලින කරා. අද දවසේදී අපි හිතුවා ශනිදායුබන් තුලිනුත් ඒ ලකඹර අහසේ ඉන්දීය ගුවන් බලඇනිද සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විමුක්තියත් කරන ලද ඒ අපූර්ව ගුවන් සංදර්ශනය ශ්‍රී අපි ශනිදායුබන් තුලින් ඔබ වෙත තිලින කරන්න. එහෙනම් ඒ දෙත් ඔබට තිලින කරමින් අපි අද දවසේදී සමුගන්නවා විවේකී සෙනසුරාදාව බොහොම සතුටින් ගෙවන්නට කියලා ඔබට ප්‍රාර්ථනා කරමින් අදට අපි සමගන්නවා. ආයුබෝවන්. ලකම්බර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව 30 අවුරුද්දක් තිස්සේ අපේ රටේ කුරිරු ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරීම සඳහා ඒ මෙහෙයුම්වලදී ලබා දුන් දායකත්වය, ලබා දුන් සහාය, අනගිබවනීය ක්‍රියාන්විතයට ලබා දුන් ශක්තිය පිළිබඳව අපි බොහොම අභිමානයෙන් යුතුව කතා බහ කරන නිසා සමස්ත රටේ අහස් කුස ආරක්ෂිතයි කියන හැඟීම ශ්‍රී ලංකා ගුවන් හමුදා සලකුණ දකිද්දී අපට දැනෙනවා, හැඟෙනවා. ඔවුන් 1951 මාර්තු මාස 2 වෙනි දින ආරම්භ කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා කාර්යභාරය වසර 70ක් සම්පූර්ණ වෙද්දී බොහොම අභිමාන ලෙස සමරන අවස්ථාවක් විදිහට අපට මේ මොහොත පිළිබඳව කතා බහ කරන්න පුළුවන්. එදා ආරක්ෂක ලේකම්තුමන් හැටියට අද වර්තමාන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් එදා මේ ත්‍රිවිධ හමුදාවටම ලබා දුන් මෙහෙයුම් නායකත්වය පිළිබඳව අප මේ මොහොතේදී මෙනෙහි කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 70 වසරක අභිමාන ඉතිහාසය තුළ ඔවුන්ගේ මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් වර්තමාන ගුවන් හමුදාධිපතිතුමන් එයා මාෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ නායකත්වයෙන් ගුවන් හමුදාව තවදුරටත් ශක්තිමත් වෙමින් අපේ රටට අවශ්‍ය ආරක්ෂාව, අපේ රටට අවශ්‍ය අනෙකුත් සේවාවන්, ඔවුන් විවිධ ගණයේ විවිධ තලයේ සේවාවන් අපට අපේ රටට අවශ්‍ය සේවාවන් සම්පාදනය කරනවා. ඒ සියල්ල සඳහා ඔවුන් සූදානමින් සිටින වටපිටාවක ඉන්දිය ගුවන් හමුදාවද සමග එකතු මේ ගුවන් සංදර්ශනය රැගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. අතිගරු ජනාධිපතිතුමන්ගේ සහභාගීත්වයත් සමග මේ සංදර්ශනය ඔබට දැක බලා ගන්නටත් මේ ගාලු මෝදුර පිටියේ දැනට රැස් වී සිටින විශේෂ ආරාධිතයින්, සම්භාවනීයන් හා ඇඳී සිටින අපේ හිතවතුන් හිතවතියන්ට දැක බලා ගන්නටත් ලැබේවි කියා අප විශ්වාස කරනවා. 30 අවුරුද්දක් තිස්සේ අපේ රට තලා පෙලා පොඩි කර දමා ඉරිතලා තිබුණු කාරණාව බවට පත් වුණු ත්‍රස්තවාදයේ නපුරු හදවත් අපේ රට හැම තැනම හොල්මන් කරද්දී ත්‍රස්තවාදයෙන් මිදුණු රටක් බවට පත් කර ගන්නට ලකම්බර සුරකින්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වයත් අනුපමේය ලෙස අපට ලැබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව, ඒ වගේම නාවික හමුදාව සහ අනෙකුත් ආරක්ෂක සේනාවන් තරමටම. ඒ නිසා එහි කෘතවේදීත්වය, එහි අභිමානය සියලු ශ්‍රී ලාංකිකයින්ට හිමි. ඒ අභිමානයද හදවතේ දරාගෙන අපි දැන් මේ අහස් කුස දෙස net යොමන්නට සූදානම් වෙනවා. මේ අලංකාර අභිමන් ගුවන් සම්දර්ශනයේ අපූර්වත්වය ඔබ හමුවට පමුණුවන්නට 1951 මාර්තු මාස 2 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමෙන් පසු මුලින්ම යොදාගැනුණු චිප්මන්ක් වර්ගයේ පුහුණු ගුවන් යානා විශේෂය හරහා තම පියසර පන්නරය ලැබූ අප ගුවන් නියමුවන් වර්තමානයේ ඕනෑම වර්ගයක ගුවන් යානයක් හැසිරීමට තරම් හපන්කම් දක්වනවා. ඉතින් ආදරණීය හිතවතුනි හිතවතියනි, මෙම ගාලුමෝදර පිටිය වම්පස ඉහළ අහස දෙස බැලීමේදී ඔබට තව නොබෝ වේලාවකින් දැක බලා ගැනීමට හැකියාව ලැබේවි. සහභාගීත්වයත් සමග මේ අලංකාර ගුවනේ සම්දර්ශන පාන විකුම්පාන සම්දර්ශන පෙළහර ඔබ හමුවට පමුණවන්නට සූදානම් වන බව අපි සතුටින් ප්‍රකාශ කරන්නට ඕනේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දිය ගුවන් හමුදාව පෙළින් පෙළට අලංකාර ලෙස මේ गालू मोदुर पिटिये अहस्कुस सिसारा अलंकारे कैंदमीन माविते कैंदमीन अपूर्वत्वे कैंदमीन ओबट संदर्शन पेलहरा गेनेनट सूदानम मे सियल श्री लंका ගුවන් හමුදාවේ अभिमान 70 වන සංවත්සරයේ නිමිති කොටගෙන බව අප මෙහිදී සඳහන් කළ යුතුයමයි. සම්භාවනීය අමතනේ හිතවතුනි හිතවතියනි, මෙම ගාලුමෝදර පිටිය වම්පස ඉහළ අහස දෙස තව සල්ප මොහොතකින් බැලීමේදී ඔබට දැක බලා ගැනීමට හැකියාව ලැබේවි. ගුවන් හමුදාව සතු ගුවන් යානා සංචිතයේ ඇති ගුවන් යානාවන් තම හැකියාවන් විදහා දක්වමින් ඔබ ඉදිරියෙන් සමාන්තරව ගමන් කරන ආකාරය, එමෙන්ම ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සහ සහයෝගීතාවේ දැත් ශක්තිමත් කරමින් ඉන්දිය ගුවන් හමුදා තේජස්, සාරංග සහ සූර්ය කිරණ ගුවන් යානා සංදර්ශන කණ්ඩායම්ද මෙම සංවත්සරය විචිත්‍රවත් කරන්නට එක්වනවා ඇති. අද මුලින්ම ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ ගුවන් හමුදා ජය සම සන්තකේ රඳවා ගනිමින් ඉතා ගැඹීරව ගමන් ගන්නා බෙල් 212 ගුවන් යානය. ත්‍රස්ත ප්‍රහාර මැදට ගොස් පාබල බටපිරිස් මොදවා ගැනීමට පවා දායකත්වය සැපයූ බෙල් 212 ගුවන් යානයත් සමග බෙල් 412 වර්ගයේ ප්‍රභූ ප්‍රවාහන ගුවන් යානා හතරක් දැක බලා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. සම්භාවනීය අමුත්තනි, එයට පිටුපසින් ඔබට දැක බලා ගැනීමට හැකියාව ලැබීවි ගුවනේ ඇත් රජු ලෙස විරුදාවලියලත් MI-17 වර්ගයේ ගුවන් යානා හතරක් ගමන් කරන ආකාරය. That's right, ladies and gentlemen, coming towards the golf-face screen now, right above your heads, are the basic trainer aircraft of the Sri Lanka Air Force, the Cessna 150, who have trained many a great pilots of the Air Force who have gone before us and are present today with us. In Anathuruwa gaman ganne Y12 vargaye sahallu magi prahana guwan yana tunai obata dan ihela ahasasa balimedi ema Y12 magi prahana sahallu guwan yana gaman ganna aakaraya deka bala genimata hakiyawa labenawa. Following right behind are the Y12 aircraft, which are light transport aircraft that have done a great amount of work during the war as well. අධිකරු ජනාධිපතිතුමනි, ගරු ආරක්ෂක ලේකම්තුමනි, ඔබතුමන්ලාට සිහිපත් වේවි විශේෂයෙන් අවසන් සටනේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ගොඩබිම් හා ගුවන් බුද්ධිතොරතුරු විශේෂයෙන් අවශ්‍ය පහසුකම් ලැබූ B200 වර්ගයේ B-Trap ගුවන් යානා දෙකක් පියසර කරන ආකාරය. Those two majestic aircraft that just flew by were the Beechcraft B-200 aircraft used for surveillance and reconnaissance missions, and following right behind are the MA-60 aircraft, which is a large transport aircraft of the Sri Lanka aircraft. ඒ සමගම බටපිරිස සහ භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා MA-60 ගුවන් යානා දෙකක් ඔබට දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. අත වශයෙන්ම මෙවන් වූ නිදහසක් නිමහල් දේශයක් උරුම කර දෙන්නට එදා ඒ අපේ වීරෝදාර පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් වගේම වත්මන් ජනාධිපති ගරු අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ලාගත් තීන්දුව తీරන නොවන්නට මේ සුසුම් පොද අපිට නොලැබෙනවා ඇති. Ladies and gentlemen, look at the skies above you right now. Soaring its way right in front of us, that was the F-7s of of the Sri Lanka Air Force, the jet aircraft that have done so much. F7 jet jana dekak tamai over Idirian gaman karanu labuwe. And now, ladies and gentlemen, we have the Dornier aircraft of the Indian Air Force flying in front of you. Obata then dekaganeemata hakiyawa labevi Indianu Guwan Hamudawata ayath Dornier desiya 28 warge Guwan yanayak oba Idirian gaman karana aakaraya. In anathuruwa obata oba punapula bala siti tawat අවස්ථාවක් මේ ගාලු මුවදර ඉහළ අහස් කුස ඔබට දැක බලා ගන්නට හැකියාව ලැබෙවි. විශේෂයෙන් ඉන්දියා ගුවන් හමුදා ගුවන් සංදර්ශන කණ්ඩායම් දැන් සූදානම් ඔබ ඉදිරියේ. විශේෂයෙන්ම තේජස් ගුවන් යානය ඔබ ඉදිරියේ ඒ ගුවන් සංදර්ශනය ඔබට ඉදිරිපත් කිරීමට සූදානම්. I'm going to hand things over to the Indian Air Force commentators. Over to you. A very good evening, and Ayub Bhawan. I am Wing Commander Samrat from the Indian Air Force. And today, on this momentous occasion, I will take you through an aerial ballet being performed by the pride of India, Tejas fighter aircraft. The clean serene blue sky, sun-splinting the warm orange dash of colors in the sky naturally. Beautiful palette of colors, a perfect background for the display by the Sarang helicopter display team of the Indian Air Force. Ladies and gentlemen, coming in from your right. Formation from your right, paying compliments to the indomitable spirit of the Sri Lankan Air Warriors. Captain Singh Nom this time. Flying abreast in the vertical plane and carry out a synchronized toe turn to the left. Like a dolphin in the ocean, Sarang's and dolphins release. This maneuver is a big cheer to the mesmerizing aquatic life of Sri Lanka. I'll make an attempt to make him listen out to the leader's call. From your right and left this time, the team is coming in for double arrow cross. Ladies and gentlemen, keep shifting your gaze and shuffling them from right to left. While facing away from each other and showing the glory of this aircraft from some close. Presenting a beautiful and pulsating Sarang heart. Name Suzeshi Adar is next. Sri Lanka में अभी तो जनाधिपति कुमार एक और भूमि से ले दिया वेरुवे Sarang Ape Uttamacharya. Ladies and gentlemen, to Sri Lanka with love, India. a graceful exit, making a perfect picturesque moment. The aircraft shining against the warm colors of sky, merging with the aquatic blue. At this juncture, I would like to mention that the Sarang team is presently the only 4 aircraft military helicopters